සුබ දවසක් හැමෝටම ඔන්න ඉතින් අදත් මම වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලා වෙනුවෙන් ඉතින් අද වීඩියෝ එකේ මම කියලා දෙන්න යන්නේ රෑට ඔටෝ ඔන් වෙන ඒ වගේම දවල්ට ඔටෝ ඔෆ් වෙන ලයිට් එකක් හදාගන්නේ කොහොමද කියලා ඉතින් මම මේ වගේ සර්කිට් එකක් කලින් හැදුවා ඒකෙදි මම පාවිච්චි කරේ ට්‍රාන්සිස්ටර් එකක් ඉතින් මම මේකට පාවිච්චි කරන රිලේ එකක් අපි බලමු රිලේ එකක් පාවිච්චි කරලා කොහොමද මේ වගේ සර්කිට් එකක් හදාගන්නේ කියලා එහෙනම් යමු අපි දැන් වීඩියෝ එකට ඉතින් මම මේ වැඩේට පාවිච්චි කරන්නේ 12 volt relay එකක්. ඉතින් relay එකේ තියෙනවා pin 5ක්. ඉතින් pin 5 මම වෙන වෙනම නම් කරලා තින්නේ අපේ වීඩියෝ එකේ. ඔයගොල්ලෝ පේනවා ඇති දැන්. අපි diode එකක් ගද්දි diode එකේ තියෙනවා ධන ඍණ කියලා පැති දෙකක්. ඉතින් ඍණ පැත්ත තමයි මේ silver පාට පැත්ත. ඒ වගේම ධන පැත්ත තමයි අනිත් පැත්ත. ඒ කියන්නේ මුකුත්ම නැති පැත්ත. ඉතින් මම මුලින්ම කරන්නේ අපේ diode එකේ ඍණ පැත්ත. ඒ කියන්නේ silver පාට තියෙන පැත්ත මම relay එකේ පළවෙනි coil එකට තියලා පාස ගන්නවා. එවගේම මම ඩයෝඩ් එකේ ධන පැත්ත මම රිලේ එකේ දෙවෙනි කොයිල් එකට තියලා පාස ගන්නවා මේ විදියට හරි ඊළඟට මම ඩයෝඩ් එක පාස ගත්තට පස්සේ මම අපේ ට්‍රාන්සිස්ටර් එක අරගෙන ට්‍රාන්සිස්ටර් එකේ එමිටර් පින් එක පැත්ත මම පාස ගන්නවා අපේ රිලේ එකේ දෙවෙනි කොයිල් එකට තියලා මේ විදියට හරි ඊළඟට මම ගන්න LDR එක අරගෙන LDR එක මම පාස ගන්නවා අපේ ට්‍රාන්සිස්ටර් එකේ කලෙක්ටර් පින් එක පැත්තට. ඉතින් ඔයගොල්ලන්ට LDR එකේ කැමති පැත්තක් පාස ගන්න පුළුවන්. මේකේ ධන ඍණ කියලා පැත්තක් නෑ. හරි ඊට පස්සේ මම කරන්නේ LDR එකේ ඉතුරු වෙච්ච පින් එක මම ට්‍රාන්සිස්ටර් එකේ මැද පින් එකට තියලා පාස ගන්නවා. ඒ කියන්නේ බේස් එක පැත්තට තමයි මම පාස ගන්නේ මේ ඉතුරු පින් එක. හරි ඉතින් අපි අවසානයට කරන්නේ අපේ රෙසිස්ටර් එක අරගෙන රෙසිස්ටර් එක අපි එක පැත්තට පාස් කරනවා අපේ රිලේ එකේ පළවෙනි කොයිල් එක පැත්තට. ඒ වගේම රෙසිස්ටර් එකේ අනිත් පැත්ත අපි පාස් කරනවා අපේ ට්‍රාන්සිස්ටර් එකේ මැද පින් එකට. හරි ආරෝණ ඉතින් මම මේ වැඩේට බල්බ් එකයි ස්විච් එකයි ගත්ත වයර් දෙකක් අමුණලා මේ වයර් දෙකෙන් එක වයරයක් කෙලින්ම ස්විච් එකේ ඉඳන් බල්බ් එකට එනවා. ඒ වගේම අනිත් වයරක මම මැදින් කපලා තියෙන්නේ අපේ සර්කිට් එකට සම්බන්ධ කරන්න ඕනේ හින්දා. ඉතින් මම කලින් කිව්වා වගේ කපපු වයර් දෙකෙන් එක වයරයක් ඒ කියන්නේ ලයිට් එක පැත්තෙන් එන වයරක මම සම්බන්ධ කරගන්නවා අපේ රිලේ එකේ normally open pin එකට ඒ වගේම switch එකෙන් එන වයරක මම සම්බන්ධ කරගන්නවා රිලේ එකේ common pin එකට හරි ආලෝනේ දැන් ඉතින් සර්කිට් එක සම්පූර්ණයි දැන් මම මේකට power supply එක දෙන්නයි යන්නේ පවර් සප්ලයි එක දෙද්දි 12 වෝල්ට් තමයි අපි දෙන්න ඕනේ රිලේ එකට. ඉතින් රිලේ එකට පවර් සප්ලයි එක දෙද්දි මම මුලින්ම කරන්නේ ධන පැත්ත පාස් කරනවා අපේ රිලේ එකේ පළවෙනි කොයිල් එකට. ඒ වගේම ඍණ පැත්ත මම සම්බන්ධ කරගන්නවා අපේ ට්‍රාන්සිස්ටර් එකේ කලෙක්ටර් පින් එක පැත්තට. ඉතින් මම මේකට පවර් සප්ලයි එක දෙන්නේ 12 වෝල්ට් පවර් පැක් එකකින්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේක 12 volt බැටරියක වුණත් මේකට power supply එක දෙන්න.
හරියාලුවනේ එහෙනම් දැන් බලමු අපි කොහොමද මේක දැන් වැඩ කරන්නේ කියලා හරි ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට පේනවා කිසිම අවුල නැතුව බල්බ් එක ඔටෝ ඔන් ඔෆ් වෙනවා ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේක ගෙදරදීම හදාගන්න ඉතින් මොන හරි තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න ඒ වගේම subscribe කරන්න අමතක කරන්න එපා එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු